2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බාරගැනීමේ කටයුතු ඊයේ දිනේදී ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී තේරීම් බාර නිලධාරීන් වෙතින් තැපැල් දෙපාර්තමේන්තුව සිදු කරනු ලැබුවා. මෙම කටයුතු ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන්ගේ විශේෂ අධීක්ෂණ යටතේ විශේෂ කණ්ඩායමක් යොදලා සිදු කරනු ලැබුවේ. ඒ අනුව ඊයේ දිනේ සියලුම ප්‍රදේශ සඳහා ඒ අදාළ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ප්‍රවාහනය කිරීම ආරම්භ කරා. ඒ වගේම මේ වන විට ගමනාන්ත තැපැල් කාර්යාල එහෙම නැත්නම් ලිපිබෙදීම් තැපැල් කාර්යාල 2090ක ප්‍රමාණයකට ඒ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ලැබිලා තියෙනවා. ඒ වගේම අද උදෑසන සිටම එම නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවලින් 30%ක ප්‍රමාණයක් බෙදා අවසන් බවටත් වාර්තා වෙලා තියෙනවා. අනෙක් දිස්ත්‍රික්කවලත් ඒ ආකාරයටම කටයුතු සිදු වෙනවා. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය ක්‍රියාත්මක වන්නේ සැප්තැම්බර් මාසයේ 8 වෙනිදා ඉරිදා දිනේ. එදින උදෑසන 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම පත්‍රිකා පමණක් බෙදාහැරීමේ කටයුතු වල අපේ ලිපිබෙදීම් කාර්ය මණ්ඩලය නිරත වෙනවා. එම නිසා එම දිනේ තමන්ගේ නිවසේ රැඳී ඉඳලා නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බාර ගැනීමේ කටයුතු වලට සහයෝගය දක්වන හැටියට සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවක් අපි බාර දෙනු ලබන්නේ ලිඛිතව, එහෙම නැත්නම් බාරගත් බවට සනාථ කිරීමක් සහිතව. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කරන සහයෝගය අපගේ ලිපි බෙදීම් කාර්ය මණ්ඩලයට ලබා දෙන්න කියලා විශේෂයෙන් ඉල්ලා සිටිනවා. සැප්තැම්බර් මාසෙ 14 වෙනිදා දක්වා පමණයි නිවසින් නිවසට ගිහිල්ලා නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදීම් කටයුතු කරනු ලබන්නේ. ඉන් අනතුරුව කිසියම් කෙනෙකුට තමන්ගේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව ලබා ගැනීමට අවශ්‍ය නම් තමන්ට ලිපි බෙදෙන තැපැල් කාර්යාලය, එහෙම නැත්නම් තමන්ගේ ඡන්දය ලියාපදිංචි වෙලා තියෙන ලිපිනයට අදාළ ලිපි බෙදීම් කරන තැපැල් කාර්යාලයට ගිහිල්ලා තැපැල් ස්ථානාධිපතිවරයා හමු වෙලා තමන්ට හිමි නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව අනන්‍යතාවයේ තහවුරු කරලා ලබා ගැනීමේ අවකාශය සලසා දීලා තියෙනවා. එය මැතිවන දිනේ දක්වාම ක්‍රියාත්මකයි. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් කාර්යාල 2090ක ප්‍රමාණයක් මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා කලාප 8000ක් ක්‍රියාත්මක වෙනවා. කලාප 8000ට අදාළව තැපැල්කරු මහත්වරුන් 8000ක් මේ සඳහා යෙදවීම කරලා තියෙනවා. ඒ වගේම ඒ කාර්යාලව කාර්යභාර තැපැල් ස්ථානාධිපතිවරුන් සහ සහායක කාර්ය මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙක් මේ කටයුතු සඳහා සහ සම්බන්ධ වෙනවා. සමහරක් වෙලාවට හුඟක් වෙලාවට සතියේ දිනවල නිවැසියන් තමන්ගේ නිවසේ රැඳී නොසිටින්නට පුළුවන්. අපි නිවසේ රැඳී නොසිටින අයට සඳහා තමයි විශේෂ දිනය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ සැප්තැම්බර් මාසේ 8 වෙනිදා. ඒ නිසා රාජකාරී කරන, එහෙම නැත්නම් පෞද්ගලික අංශය රැකියා කරන කුමක් හෝ හේතුවක් මත තමන්ගේ නිවසින් බැහැරව ඉන්න අය කරුණාකරලා සැප්තැම්බර් මාසේ 8 වෙනිදා තමන්ගේ නිවසේ රැඳී ඉඳලා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා තමන්ට හිමි නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව ලබා ගන්න ලෙසට අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම නිල ඡන්ද දැන්වීම පත්‍රිකා අනෙක් ලිපි වගේ තමන්ගේ ලියුම් පෙට්ටියට තැපැල් කිරීමක් කරන්නේ නැහැ. ලියුම් පෙට්ටියේ තැපැල් කරන්නේ සාමාන්‍ය ලිපි පමණයි. නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව බාරගත් බවට අසන සහිතවයි බෙදාහැරීම් කරනු ලබන්නේ. නිසා කිසියම් කෙනෙක් නිවසේ අනිවාර්යයෙන්ම රැඳී සිටිය යුතුයි නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බාර ගැනීම සඳහා. නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව සෑම ඡන්දදායකයෙක් සඳහාම නිකුත් කරලා තියෙනවා මැතිවරණ කොමිෂන් සභාව මගින්. ඒ අනුව ලංකාවේ සිටින ඡන්දදායකින් සංඛ්‍යාව 1,71,40,354ක් වෙනවා. ඒ ප්‍රමාණයටම නිල ඡන්ද දැන්වීම පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවෙන් බාර අරන් තියෙනවා. එසේ බාරගන්න ලැබූ ඡන්ද පත්‍රිකා නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීම සිදු කරන්නේ නිවාස සඳහා. ඒ අනුව ලංකාවේ නිවාස 164ක් තියෙනවා. ඒ 164 සඳහා තමයි නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීම තැපැල් දෙපාර්තමේන්තුව මගින් සිදු කරන්නේ. ඒ අනුව නිවාසවලට ගිහිල්ලා එම නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් මාසේ 14 වෙනිදා දක්වාම තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනවා. 14 වෙනිදා වන විට කිසියම් කෙනෙකුට නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවක් ලබා ගැනීමට නොහැකි වුණොත් තමන්ගේ ලිපි බෙදන කාර්යාලයට ගිහිලා අනන්‍යතාවයේ තහවුරු කරලා තැපැල් ස්ථානාධිපතිගෙන් මැතිවරණ දිනය දක්වාම ලබා ගැනීමේ පහසුකම සලසා තියෙනවා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.